යුගයේ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෝ ජයප්‍රකාශ් සිවගුරුනාද නිර්මාණයක් අසංක සායකාර රචනයක් සියත ටීවී තුලින් රඟදීම නිකිනි පුරපසලස්සක පෝදා දහම් අමාවෙන් සියල් සිත් නිවා පහන් කරමින් අද සියත අමාවැස්ස පෝදා සජීව විකාශය පැවැත්වෙන්නේ නාරංගොඩ පාළුව බටුවත්ත රත්නශ්‍රී ඝනාරාම පුත්කුල් මහාවිහාරයේ සිටයි. මේ පූජනීය භූමිය ජායල බල ප්‍රදේශයේ රාගම නගරයට ආසන්නවයි පිහිටා තිබෙන්නේ. මෙහි සියලු ආගම්වල ජනතාව විශේෂයෙන් බුදුනුවන් සමග කිතුණු ජනතාව සහජීවනයෙන් වෙසෙනවා. මේ විහාරස්ථානය ආසන්නයේම තිබෙන පල්ලිය ලෝකප්‍රකට පල්ලියක්. දේවත්තේ පල්ලිය ලෙසින් හඳුන්වන රාගම බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යත් මේ දිනවල පැවැත්වෙනවා. ඒ දේවස්ථානයේ මංගල්‍ය පැවැත්වෙන දිනවල කොඩි කණු ටික පන්සලෙන් යවෙනවා. පන්සලේ රාජකාරී සඳහා දේවස්ථානයට පැමිණෙන අයට නවාතැන් සැපේනවා. ඒ පියතුමන්ලාත් විහාරස්ථානයට විශාල සහයෝගයක් දක්වනවා. අද කාලයට අවැසි ඒ ශාස්තෘවරයන් වහන්සේලාට ඒ උතුම් ගෞරව දක්වමින් සිදුකෙරෙන සහජීවනයක් මේ ප්‍රදේශයේ පැවතීම ඉමහත් සොම්නසට හේතුවක්. තථාගතයන් වහන්සේගේ නිමල පිවිතුරු ශ්‍රී සදහම් රසය විඳින්නට නිකිනි පුන්පෝදා සුමధుර දම් දෙසුම ශ්‍රවණය කරන්නට අපි සැරසෙන්නේ මෙවැනි සහජීවනයෙන් පිරි සුවදායක පරිසරයක සිටයි. සිවුරළුමුල්ල ශ්‍රී ශෛලාරාමාධිපති බැන්ඩියමුල්ල විද්‍යාශේඛර මහපිරිවෙන් විශ්‍රාමික පරිවෙනාධිපති යක්කල සිද්ධායුර්වේද විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය සියනෑ කුරලේ ද්විතීය සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍යපාද බණ්ඩාරවෙල සාරද නායක මාහිමියන් වහන්සේ ඉතාම ගෞරවාදරයෙන් ධර්මාසනය වෙත වැඩමවලා නිකිනි පුන්පෝදා අලුත්කුරු කෝරලේ ජායල බල ප්‍රදේශයේ රාගම ඉදා සිරි සංගබෝ යුගය දක්වා සුවිශේෂ සිදුවීම් සහිත වටිනා ජනශ්‍රුතික කාරණාවලින්ද උපවුණු මේ පුණ්‍ය භූමියේ ධර්මශ්‍රවණය සඳහා විශාල පිරිසක් සැරසී සිටිනවා. සියත රූපවාහිනියෙන් දහම් ශ්‍රවණය කරන්නට සැරසී සිටින ඔබටද මේ දම් දෙසුම අමා නිවනටම අත්වැලක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදුනාද පවත්වල ගෞරවනීය දේශකයන් වහන්සේට ඇරයම් කරනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස කිච්චෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝති සාදු සාදු ගම්පහ දිස්ත්‍රික්කේ බස්නාහිර පළාතේ
ඓතිහාසික වටිනා සිද්ධස්ථානයක් වන නාරංගොඩ පාළුව බටුවත්ත රත්නශ්‍රී ගණාරාම පොත්ගුල් විහාරය ගලහිටියාවේ ශ්‍රී සුගත සුභද්‍රාරාමේ යන උභේ විහාරාධිපති ජයල විහාරාධිපති සංගමේ ප්‍රධාන සංවිධායක සීනාදී සිව්කෝරළේ විශේෂ අධිකරණ සමත බල සම්පන්න අපේ පින්වත් සිවුරුළු මුල්ලේ සුමන රතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයන් වන සූරිගම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහපිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති මේ සිවුරුළු මුල්ලේ විමල රතන පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ වල්පොල විද්‍යා නිවාස පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති අපේ සිවුරුළු මුල්ලේ ධම්මරතන පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ වැනි වියත් සංඝනේතුරුන් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන් අවසරයි විහාරස්ත සීල භාවනාවේ යෙදෙන පින්වත් පින්වතියනි එවගේම අද දවස මෙම විහාරස්ථානය හරහා සමස්ත රටවාසීන්ට පමණක් නෙවෙයි ලෝකවාසී ජනතාවට පවා විවිධ ආගමික වතාවත් දවස පුරාවට ශ්‍රී ලංකාද්වීපයේ වටිනා මාධ්‍ය සේවාවක නිරත වන සියත මාධ්‍ය ආයතනය හරහා මේ ධර්මදේශනාදී ආගමික කටයුතුත් එක්ක යාබද වන සදැහැති දහස් සංඛ්‍යාස පින්වත් පින්වතියනි අද උදෑසන මේ අවස්ථාවේ ධර්මදේශනාව ආරම්භ කරන මොහොත විශාල ජනතාවක් ඒකරාශී කරගෙන මූලික හැඳින්වීමට අනුව මේ පළාතේ බෞද්ධ කතෝලික බැතිමතුන් කා එක්කත් සහජීවනයෙන් ජීවත්වන පින්වත් වටපිටාවක මෙවැනි ධර්මානුශාසනාවක යෙදෙන්නට අවස්ථාව ලැබීම පිළිබඳවත් විශේෂයෙන් අපි සතුටට පත්වෙනවා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේලොව පහළ වූ දාර්ශනිකයන් අතර අද්විතීය ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා පමණක් නෙවෙයි ශාස්ත්‍රූවරයා බව අවිවාදයි. කාගේත් ඒකායන පිළිගැනීමයි. උන්වහන්සේ විසින් පුරා අවුරුදු 45ක් තිස්සේ මේ ලෝකවාසී සත්වයා වෙත ඔවුන්ගේ දෙලව අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේ සංසාරයේ අති දීර්ඝ කාලයක් අනේකවිධ පාරමී දහම් පුරමින් ලබාගත් අද්දකීම් සම්භාරය ජනතාව අතරට එක් කරමින් ඔවුන්ගේ සසර බවගමන සුවපත් කරන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශය ඉතා නිරවුල්ව ඉතා පැහැදිලිව දේශනා කළ ශාස්ත්‍රූවරයානු එවැනි ශාස්ත්‍රූවරයාණන් කෙනෙකුගේ ශ්‍රාවකයෙක් වෙන්නට ශ්‍රාවකයින් වෙන්නට අපි සසර මහා පින්කර ඇති බව තමයි නිරතුරුව කල්පනා කළ යුතුවන්. උන්වහන්සේගේ ප්‍රධාන අරමුණ බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්භය. ඒ තුල පැහැදිලි වෙනවා තමන් මේ ලෝකේ අවබෝධ කරගන්න තිබුණු සියල්ල අවබෝධ කරගත්තා. එවන් කිසිදු අවබෝධයකින් තොරයට අවබෝධය ලබා දෙන්න
මා ක්‍රියා කරනවා. ඒ වගේම මම මේ අගක් මුලක් නැති සංසාර ගමනේ ගමන් කිරීමෙන් මිදුණ කෙනෙක්. මාගේ මිදීම හා සමානව සසර අගක් මුලක් නොදැන මේ සසර තවදුරටත් සැරිසරන සත්වයින්ට මිදීමට අවශ්‍ය මඟ පෙන්වීම මාගේ ඊළඟ කාර්යභාරය. ඒ වගේම සංසාරයේ නැමැති ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සැඩපහර නම් අතිශය භයානක වූ එකක්. මේ අතිශය භයානක සසර නැමැති සැඩපහර මා ඊටාම අමාරුවෙන් තරණය කරලා ඒ මහා සයුරෙන් එතරට ගමන් කළාසේම මේ සසර සයුරේ ගිලෙමින් සැඩපහරට හසුව එගොඩ වෙන්නට බැරිව නැවත නැවතත් මෙරි මෙරි උපදින සංසාරගත සත්වයින් මේ සයුරෙන් එතර කිරීමට මා දැඩිසේ අපකපව ක්‍රියා කරනු. මෙන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම අරමුණ. ඒ අරමුණ ඔස්සේ උන්වහන්සේ මේ ලොවට උන්වහන්සේ ලබාගත් එදා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන විට උන්වහන්සේ පැහැදිලි කළ පරිදි චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. මේ බුද්ධත්වයත් සමග තමන්ගේ ජීවිතයේ ඇති වූ සුවිශේෂ පරිවර්තනීය තත්ත්වයන් කායික වශයෙන් නොව මානසික වශයෙන් මහත් ආලෝකයක්, මහත් ප්‍රඥාවක්, මහා ප්‍රඥා චක්සුසයක් මා සතු කරගත්. මේ සියල්ල භාවිතා කරගෙනයි මා මේ ලෝක සත්ත්වයන්ට යමක් පැහැදිලි කරන්. මේ බුදුරජාණන් වහන්සේගේ වෑයම සියලු දෙනාට මේ සංසාරයෙන් එතර වෙන්නට නිවන් මඟ පැහැදිලි කරන්නට උන්වහන්සේ එදා ප්‍රථම වතාවට අත්හල යුතු අන්ත දෙක පැහැදිලි කරලා මේ සසර නැවත නැවත දිග්ගස්සා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන කාමසුකල්ලි කානුයෝගයත් අත්තකිල මතානුයෝගයත් කියන මේ වැරදි අන්ත දෙක හරහා ගමන් කිරීම නොකළ යුත්තක් හැටියටත් මධ්‍යම ප්‍රතිපදාව හරහා ගමන් කිරීමේ ඇති වැදගත්කමත් මේ සූත්‍රයේ තුල එදා ප්‍රථම වශයෙන් පැහැදිලි කරනු. ඉන් අනතුරු ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සකස් වන බව ක්‍රමානුකූලව පැහැදිලි කළා. මේ වෙලාවේ මා සිහිපත් කරන්නට උත්සාහ කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ මඟ පෙන්වීම එදා කිසිම නිවැරදි ශාස්ත්‍රෘත්වයක්, දර්ශනයක්, මඟ පෙන්වීමක් හරිහැටි ලබා ගන්නට බැරිව ඒ පිළිබඳව අසවලා නිවැරදි ශාස්ත්‍රවරයෙක් කියලා පිළිගත නොහැකි සමයක උන්වහන්සේගේ මේ ධර්මය මහා ආශ්චර්යමත් ධර්මයක් වුණා. තමන්වත් හරිහැටි යමක් නොදැන දහස් සංඛ්‍යාත පිරිස් පිරිවරාගෙන විවිධ වෘත සමාදන් වෙමින් විවිධ මිත්‍යා දෘෂ්ටික මාවත් ඔස්සේ තමන්ගේ අනුගාමිකයන් මෙහෙවන ඒ ශාස්ත්‍රූවරු බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම පිළිබඳව වඩ වඩාත් ප්‍රසාදයට පත් වුණා. ක්‍රමයෙන් ඔවුන් දහස් ගණන් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෘත්වය පිළිඅරගෙන උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්නට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්. ඒ අනුව ක්‍රමානුකූලව බුද්ධ ශාසනයේ පැවිදි භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය දිනෙන් දින විශාල වන්නට පටන් ගත්. මෙසේ නිර්වාණ අපේක්ෂකයන් සංසාර ගමනේ
මුක්තිය බලාපොරොත්තුවෙන් ක්‍රියා කළ උන් අතර ක්‍රමයෙන් රාජරාජ මහා මාත්‍යාදී අනේක විද ප්‍රභූන් පවා මේ බුදුදහම වැළඳගෙන එහි පහස විඳින්නට පටන් ගත්. බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ සියලු සත්වයන් සසර සැඩපහරින් මුදවා ගැනීම වුවත් මේ අතරවාරයේ උන්වහන්සේට සිදුවෙනවා. ඒ මාතෘකාවට පරිබාහිරව මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ ගතිපැවතුම් ධර්මානුකූලව සකස් කරන්නට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙන්නට. ඒ අනුවත් උන්වහන්සේ නිරන්තරයෙන් ක්‍රියා කළ ආකාරයන් ගැන අපට අපේ ආගමික දර්ශනය තුළ කරුණු කාරණා තහවුරු වෙනවා. සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය මේ ආදී සූත්‍ර ගණනාවක් උන්වහන්සේ දේශනා කරනකොට ඒවායේ ප්‍රධානම අරමුණ නිවන් මඟ හඳුන්වා දීම නොවන බව පැහැදිලි වෙනවා. නිවන් මඟට පාදක වන එහෙත් ඒකායන නිවන් මාවතම අරමුණු කොටගත් නොව සාමාන්‍ය ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීමයි මේ තුල දකින්නට තිබෙන්නේ. ඒ අනුව වඩ වඩාත් පැහැදිලි වන කාරණේ තමයි මේ බුදුදහම නිවන අපේක්ෂා කරන අයට පමණක්ම නෙවෙයි, ගත කරන ජීවිතය සාර්ථක කරගන්නට, ආලෝකමත් කරගන්නට, නිවැරදි කරගන්නට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයටත් අතිශයින්ම වැදගත් වටිනා උපදේශයන් බුදුදහමේ අනූනව පවතින බව. ඒ අනුව උන්වහන්සේගේ දහමේ කොතනකවත් සැප විඳින්න එපා කියලා එහෙම සඳහනක් උන්වහන්සේ සඳහන් කළා නැහැ. කවුරු හරි සැප විඳින්නේ කොහොමද කියලා උන්වහන්සේගෙන් විමසුවා නම් සැප විඳින්නට අවශ්‍ය කරන උපදේශයන් උන්වහන්සේ ලබා දුන්. අත්තිසුකය, භෝගසුකය, අනනසුකය, අනවජ්‍ය සුකය කියලා කියන්නේ කෙනෙකු විසින් මේ ගත කරන ජීවිතේ විඳගන්නට අවශ්‍ය කරන සැප හතර. ඒ සැප හතර ගැන අපේ බුදුහාමුදුරුවෝ තමයි පැහැදිලි කරන්නේ. මට යමක් තියෙනවා කියලා කාට හරි සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සැපවන්තෙක්. තියෙනවා කියලා පමණක් නෙවෙයි, තියෙන දේ පරිභෝග කරන්නට කාට හරි වාසනාව තියෙනවා නම් ඒ පුද්ගලයා තවත් මේ ලෝකේ සැප විඳින කෙනෙක්. ඒ වගේම තමන්ගේ ජීවිතේ ණයෙන් තොර වූ ජීවිතයක් ලෙසින් ගත කරගෙන යනවා නම් කවුරු හරි ඒ පුද්ගලයාත් මේ ලෝකේ මහා සැපතක් අත් කරගත්ත කෙනෙක්. ඒ වගේම මම මේ ජීවිතේ මේ තැනට ආවේ අනුන්ට වද හිංසා කරලා, අනුන්ගේ දේ හොරකම් කරලා, අනුන්ට විපත් කරලා, අනුන්ගේ ජීවිතවලට හානි කරලා කියලා කාට හරි හිතන්න සිද්ධ වුණොත් ඒ කෙනාට ජීවිතේ සැප විඳනයක් නැහැ. ඒවා ගැන හිත හිතා විඳින අප්‍රමාණ දුක්ඛිත මානසිකත්වයක් ඔහු සතු වෙන එක වළක්වන්න බැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනව අනවජ්‍ය සුඛේ කියලා. තමන් යමක් උපයා සපයා ගත්තා නම්, තමන්ගේ ජීවිතේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරගත්තා නම් ඒ නිවැරදි මාර්ග ඔස්සේ ගමන් කිරීමක් තුලයි කියලා අන්න ඔහුත් මේ ලෝකයේ සැප විඳින කෙනෙක් හැටියට බුදුදහමේ පැහැදිලි කරනු. එදා ව්‍යග්ගපජ්ජ කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේ අභියසට ගිහිල්ලා උන්වහන්සේගෙන් විමසා සිටිනවා, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේලා තමන්ගේ සියලු සැප සම්පත් අතහැරලා මිල මුදල්, ගෙවල් දොරවල්, මාලිගා, අඹුදරුවන්, රන්මසු කහවණු,
එවගේම රජකම්මාදී තනතුරු සියල්ල අතහැර දාලා මේ විදිහේ අල්පේච්ච ජීවිතයකට පත්තුණු මහා උත්තමයෝ ඔබ වහන්සේගේ ශ්‍රාවකයොත් එහෙමයි බුදුරජාණන් වහන්ස ඒ ඔබ වහන්සේලාට තියෙන අපිනම් අපට නැහැ අපි තාමත් ඒ ගෘහවාසී ජීවිත ගත කරන ගෙවල් දොරවල් වල අඹුදරුවන් සමග මිල මුදල් කහවණු සමග විවිධ දුක්ඛිත රැකී රක්ෂා සමග ජීවිත ගත කරන සාමාන්‍ය මිනිස්සු ඔබ වහන්සේගේ නිර්වාණ මාර්ගය කරා සමීප වෙන්නට අපට තියෙන ඉඩකඩ ඉතාම අඩුයි ඒ නිසාම බුදුරජාණන් වහන්සේගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නයි අද මේ ළඟා වුණේ ඔබ වහන්සේගේ මේ දර්ශනයේ මාවැනි තවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඒ ගත කරන දුක්ඛිත ජීවිතය සාර්ථක ආලෝකමත් ජීවිතයක් බවට පත් කරගන්නට උපදේශයන් හැම ලබා ගන්නට ලබා දෙන්නට හැකියාවක් තියෙනවද ඒකම මේ ජීවිතය සාර්ථක කරගන්න ගමන් මෙලවින් මතුවට නවතත් හට ගැනීමක් සිද්ධ වෙන පරලව ජීවිතයත් යහපත් කරගන්නට අවශ්‍ය අනුගමනය කළ යුතු මොනෝහරි උපදෙස්සේම තියෙනවද ඔබ වහන්සේගේ දහම තුල බුදුරජාණන් වහන්සේගෙන් මේ ව්‍යග්ගපජ්ජ කුලපුත්‍රයා ඇසූ ප්‍රශ්නය මං හිතන්නේ මේ ප්‍රශ්නය ව්‍යග්ගපජ්ජ කුලපුත්‍රයාට විතරක් නෙවෙයි අදත් සමස්ත ලෝකවාසී සෑම සත්වයෙකුටම නැත්තම් සෑම මිනිසෙකුටම තියෙන ප්‍රධානම ප්‍රශ්නය ගත කරන ජීවිතය සාර්ථක කර ගැනීමත් මතු භවයන් ආලෝක කර ගැනීමත් කියන මේ දෙක ඉතින් බුදුරජාණන් වහන්සේ මොහුට පැහැදිලි කළා එදා සිටු පුත්‍රය චත්තාරෝකෝ ගහපති දිට්ඨ ධම්ම හිතාය සංවත්තති චත්තාරෝකෝ ගහපති සම්පරාය හිතාය සංවත්තති තියෙනවා සිටු පුත්‍රය ඔබගේ මෙලව ජීවිතයේ සාර්ථක කරගන්නට කරුණු හතරක් අනුගමනය කරන්න පරලව ජීවිතයේ සාර්ථක කරගන්නට කරුණු හතරක් අනුගමනය කරන්න කතමේ චත්තාරෝ මෙලව ජීවිතයේ සාර්ථක කරගන්නට අවශ්‍ය කරුණු හතර නම් මොනවද උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවීකතා උත්සාහ සම්පත්තිය ඇති කරගන්න උත්සාහයෙන් උපදවාගත් දේ ආරක්ෂා කරගන්න වෑයම් කරන්න කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න තමන්ට තියෙන වත්පොහසත්කම් වල හැටියට මිස සමාජයේ යන්නන් වාලේ ඒ දිහා බලාගෙන ඒවා අනුගමනය කරන්නට ඒවා පසුපස පැටලී අසරණ වෙන්නට එපා තමන්ට තියෙන විදිහට කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න ජීවිතයේ ගෙන යන්නට ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කළ යුතුයි සමජීවිකතා මේ හැටියට මෙලව ජීවිතයක සාර්ථකත්වයේ වෙනුවෙන් එදා බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කළා පරලව ජීවිතයේ වෙනුවෙනුත් උන්වහන්සේ අවශ්‍ය කරන කාරණා පැහැදිලි කරනවා චත්තාරෝකෝ ගහපති සම්පරාය සුඛාය සංවත්තති කතමේ චත්තාරෝ සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය කර්මය කර්ම විපාකය යහපත් කටයුතු කිරීමෙන් පින් සිදු වෙනවා වැරදි වැඩ කිරීමෙන් පව් සිදු වෙනවා මේ ආදී වශයෙන් මේ දහම තුල විග්‍රහ වන සම්බුද්ධ ශාසනයම විශ්වාසයේ මත අපි පදනම් කරගත් එක මේ සියල්ල පිළිබඳව සැකසංකාවකින් තොරව වාද විවාද වලින් තොරව ඒවා පිළිගැනීම තමයි සද්ධාව කියලා සඳහන් වෙන්නේ
ඒ වගේම තමන්ගේ ජීවිතයේ විනයානුකූල බව හික්මුණු බව හැදිච්චකම මේ සියල්ල ආවරණය කරන්නේ සීලය නැමැති සම්පත්තිය තුල. ඒ වගේම ජීවත් වෙනවා කියලා කියන්නේ තමන් කාලා බීලා තමන්ගේ වටපිටාව පමණක් ගැන හිතමින් ජීවත් වීම නෙවෙයි. කනවා වගේම භාවිතා කරනවා වගේම අන්‍යයන් වෙතත් යමක් දෙන්නට පුරුදු වීම ත්‍යාගවන්ත ගතිය ඒක බෞද්ධ ජීවිතයක පරලව ජීවිතය ගැන හිතන අයට අතිශයින් වැදගත් කරුණක් බව පෙන්වා දෙනවා. ඊළඟට හතරවෙනි කාරණේ පඤ්ඤා සම්පත්තිය ප්‍රඥාවන්ත විය යුතුයි. මොහොතක් මොහොතක් පාසා අපේ ජීවිතයේ අභියසට එන්නේ නානාවිද නොසිතූ නොපැතූ ප්‍රශ්න ඕනෑම ජීවිතයක. ඒක බාල තරුණ මහලු කියලා නෑ, ජීවිතයේ දිගහැරපු මහා ප්‍රශ්න පත්‍රයක්. මරණ මංචකයේ දක්වා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයන්න වෙනවා අපට. ඒ සපයන උත්තරවල නිවැරදි භාවයේ තුල තමයි අර විදිහේ පරලව ජීවිතය හෝ වේවා මෙලව ජීවිතය හෝ වේවා සැනසිලිදායක පරිසරයක් උදා කරගන්නට හැකියාව ලැබෙන්නේ. ආංගේ ප්‍රඥාව වර්ධනය කරගන්නට දියුණු කරගන්නට කටයුතු කිරීම ඇති වැදගත්කම බුදුරජාණන් වහන්සේ මේ සිටු පුත්‍රයාට පැහැදිලි කළා. සද්ධා සීල ත්‍යාග පඤ්ඤා වශයෙන් පරලව ජීවිතයේ සාර්ථකත්වයට මෙලව ජීවිතයේ ළඟා කරගත යුතු පුරුදු කරගත යුතු ගුණයන් හතරක් හැටියට මෙතෙක් වේලා මා මේ පැහැදිලි කිරීම කරන්නට උත්සාහ කළේ පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව හැබෑවටම මෙවැනි වටිනා පැති රාසියක් තියෙන බව සමාජයේ දන්නේ නැද්දෝ කියලත් අපට විටක හිතෙන අවස්ථාවල් තියෙනවා. මේ ලෝකයේ ඉතාම දුර්ලභ ලක්ෂණ හතරක් බුදුහාඳුරෝ පැහැදිලි කරපු ගාථාවක් තමයි මම මාතෘකා හැටියට මූලිකව පැහැදිලි කළේ. කිච්චෝ මනුස්ස පටිලාභ, මිනිසත් බවක් ලබන එක අතිශයින්ම දුෂ්කරයි. කිච්චම් මච්ඡාන ජීවිතං, ඒ මිනිසත් බවත් වාසනාවන්ත භාග්‍යවන්ත භවයක් ලෙස පත් කරගන්නට එහෙම නැත්තං ලබන්නටත් එතරම් පහසු නෑ, ඒකත් බොහොම දුෂ්කරයි. කිච්චං සද්ධම්ම සවනං, සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථා දුර්ලභයි. කිච්චෝ බුද්ධානං උප්පාදෝ, බුදුරජාණන් වහන්සේලාගේ පහළවීමත් අතිශයින් දුර්ලභයි. එක්තරා අවස්ථාවක අප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බරණැස් නුවර බුදුරජාණන් වහන්සේ දකිනවා ඒරකප්පත්ත කියන නාගරාජෙක්. බුදුරජාණන් වහන්සේගේ උපදේශයන් ලබා දීමට සුදුසු දවසක් අද උදා වෙලා තියෙන්නේ කියලා. මේ නාගරාජයා ප්‍රේත භවයක් ලබාගත් සත්වයෙක්. මේ නාගරාජයා පෙර සසර ගමනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වත් තෙදවත් ජීවිතයක් ගත කර පින්වතෙක්, සිල්වතෙක්, ගුණවතෙක්. ඔහුගේ ජීවිතය තුළ බොහොම අපූරුවට සිල්වත්කම් ගුණවත්කම් ප්‍රගුණ කරගෙන ගියා. පුංචි අත්තරදීමක් ගඟකින් නෙතර වෙන්නට යනකොට ගසක තිබූ අත්තක් තමන් අතින් කැඩිලා
මේ තුල මහා පාපයක් සිදු වුණා යයි තමන්ගේ හිතේ ඇති වුණු පුංචි ගැටලුවක්. මේ ගැන හිත හිතා පසුතැවිල්ලෙන් කල්ගත කළා. එසේ කල්ගත කරලා මියදෙන අවස්ථාවේදී ඒ සිහියට නැගුණා. ඒ සිහියට නැගීම තුල ඒ අකුසල චේතනාවත් එක්ක කළ මහා පිං සියල්ල යටපත් වෙමින් නාගයෙක් බවට පත් වෙලා බණ පොතේ සඳහන් වෙන හැටියට ඔරුවක් වැනි විශාල සිරුරක් ඇති නාගයෙක් බවට පත් වෙලා ජන්මය ලබනවා මේ මහා සිල්වත් ගුණවතා. බුදුරජාණන් වහන්සේ බරණස් නුවර මේ ඒරකපත්ත කියන ප්‍රදේශයට වැඩලා වෘක්ෂමූලයක වැඩ ඉන්නවා. උන්වහන්සේ දන්නවාද? උන්වහන්සේගේ කරුණා සමාපත්තියට හසු වෙනවා. අද මේ ඒරකපත්ත නාගරාජයා උන්වහන්සේ ඉන්න තැනට පැමිණෙනවා. භික්ෂූන් වහන්සේලාත් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ තෙන්ට වඩින්න වැඩලා උන්වහන්සේ තැන ඉන්නකොට මේ නාගරාජයා අර උන්වහන්සේ දුටුවාසේම හඬමින් ඒ ස්ථානයට පැමිණෙන. පැමිණිලා හඬමින්ම ප්‍රශ්න කීපයක් සිහිපත් කරන. ඔබ වහන්සේලාට වගේ මිනිසත් බව ලබන්නට මට භාග්‍යයක් නැහැ. ඒ වගේම වාසනාවන්ත මිනිසත් බවක් ලබන්නටත් මට වාසනාවක් නැහැ. මා තිරිසංගත ලෝකේ තිරිසංගත සත්වේ. මේ ආදී වශයෙන් හඬනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ගාථාව තමයි පින්වතුනි අර මම සඳහන් කළ කිච්චෝ මනුස්ස පටිලා බුදුහාඳුරු පැහැදිලි කරන. මිනිසත් බවක් ලබන එක බොහොම දුර්ලභයි. කිච්චම් මච්ඡාන ජීවිතං උසස් වටිනා අංග සම්පූර්ණ මිනිසත් බවක් ලබන එක ඊටත් වඩා දුර්ලභයි. කිච්චං සද්ධම්ම සවනං ධර්ම ශ්‍රවණයකට ලැබෙන ඉඩකඩත් ඉතාම අඩුයි. කිච්චෝ බුද්ධානං උප්පාදෝ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීමත් බොහොම අඩුයි. බොහොම දුෂ්කරයි. ඉතින් මේ කාරණා හතර පිළිබඳව කල්පනා කරනකොට මේ කාරණා හතරෙන් අපට එතරම්ම දුෂ්කර බවක් තේරෙන්නේ නැතිව තමයි බහුතරය. මිනිසත් බවක් ලබන එක එච්චර දුෂ්කරයි කියලා බැලූ බැල්මට අපට පේන්නේ නැහැ. වාසනාවන්ත මිනිසත් බවක් ලබන එකත් එහෙම බොහොම අමාරු වැඩක් කියලා අපිට බැලූ බැල්මට පේන්නේ නැහැ. ඒ වගේම මේ සද්ධර්ම ශ්‍රවණයට අපට අවස්ථාව අඩුයි කිව්වට ඒකත් එහෙමද කියලා හිතෙන්නේ නැහැ. එකම එක සිද්ධියක් පවණක් අපිට දුර්ලභව බැලූ බැල්මට පේනවා. ඒ තමයි බුදුවරුන්ගේ පහළවීම. බුදුවරුන්ගේ පහළවීම දුර්ලභයි කියන එකේ ගැන අපිට වාද විවාද කතා නැහැ. හේතුව අපේ අම්මලා තාත්තලාගෙන් ඇහුවත් ආච්චිලා සීයලාගෙන් ඇහුවත් පැරණි බොහෝ වයෝවෘදයන්ගෙන් ඇහුවත් ඒ අය කවුරුවත් බුදුවරයෙක් පහළ වෙනවා දැකපු අය නෙවෙයි. එතකොට මේ වන විට අන්තිම වරට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තියෙන්නේ අවුරුදු 2560 ගානකටත් ඉස්සරයි කියන එක අපිට පැහැදිලි. එතරම් දීර්ඝ කාලයක කාල පරිච්ඡේදයක් ගත වෙලා තියෙනවා. මේ ලෝකය තාක්ෂණික වශයෙන් විද්‍යාත්මක වශයෙන් අතිශයින්ම ඉහළ තලයකට නැගිලා තියෙනවා. නමුත් එතරම් භෞතිකවාදීන් භෞතික විශේෂඥයින් ලොව ඉදිරියට ආවත් මානසික විශේෂඥයා වන මනෝවිද්‍යාඥයා වන
ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ අතරතුර පහළ වූ බවක් අපට දැනෙන්නේ හැඟෙන්නේ නැහැ. ඉතින් ඔය මේ වර්තමාන කාලයේ සමහර අය ඒ බුදුන් හා සැසඳීමට තම තමන් විසින් යම් යම් ප්‍රකාශ කරන අවස්ථාවල් ඉඳලා හිටලා තියෙනවා. එවා ඉතින් මේ ලෝකයේ මහා විහිළු තහළු බවට පත්වෙන අවස්ථා මිස ඒ සැබෑ බුදුරජාණන් වහන්සේලාගේ ඒ උතුම් බුද්ධ ගුණයන් විහිදා දක්වන අවස්ථාවල් නොවන බව අපට ඉතා පැහැදිලි. ඉතින් මේ වෙලාවේ මා විශේෂ අවධානයකට යොමු කරන්න උත්සාහ කරන්නේ මේ දුර්ලභ සම්පත් හතර අතරින් අපට මේ සම්පත් හතරම සුලභ කාලයක අපි ඉපදීමට මොන තරම් අපි පින් කළාද කියන එක. මිනිසත් බවක් ලැබීම මේ මහා අමාරු කාර්යයක් නොවේ කියලා අපිට හිතෙන්නෙත් ඒ ලැබූ මිනිසත් බවේ අපට අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් අතමිදිලා ලැබිච්ච නිසා ඒකෙත් අමාරුවක් නොදැනෙන්නේ. ඒ වගේම අද වැනි පොහෝ දවසක දැන් මේ විද්‍යුත් මාධ්‍ය හරහා සියත මාධ්‍ය ජාලය හරහා මේ කරන ධර්මදේශනය පවා කෙනෙකුට දෙන්නෙකුට නොවේයි, ගමකට දෙකකට නෙවෙයි, ලංකාවට පමණක් නෙවෙයි, මේ ලෝකේ ඕනෑම රටක ඉන්න ශ්‍රවණය කරන්න සූදානම් අයත්තොත් ඒ හැම දිනාට පවා ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මෙදැනි මෙවැනි මාධ්‍ය විශාල ප්‍රමාණයක් අද වගේ දවසක එවැනි ධර්මදේශනා විසුරුවා හරින එක ස්වාභාවිකයි. එතකොට කොහෙද ධර්මය ශ්‍රවණය කරන්න තියෙන අවස්ථා දුර්ලභයි කියලා අපි කියන්නේ. ඒ නිසා යත් අතිශයින්ම සුලභ යුගයක්. මීට දශක හතරකට පහකට එහා පැත්තේ යුගය නම් පින්වතුනි මෙවැනි සුලභ යුගයක් තිබුණු බව අපට මතකයේ නැහැ. බොහොම අමාරුවෙන් පසොළොස්වක් පෝය දවසකට පන්සලකට ගිහිල්ලා බණමඩුවක ඉඳගෙන ධර්මශ්‍රවණය කරපු ඉතිහාසයක් අපිට යටගියාව තුල තියෙන. ඊටත් එහා පැත්තේ දඹදෙණි යුගය, කුරුණෑගල යුගය ආදී මේ යුගවල, අනුරාධපුර ආදී යුගවල ඊටත් ගොඩක් දුෂ්කර යුගයන් පැවතුණු බව පැහැදිලි. ධර්ම ග්‍රන්ථ නිෂ්පාදනය වෙන්නේ, නිර්මාණය වෙන්නේ එවැනි වටපිටාවක ඒ යුගයන් තුල. සද්ධර්ම රත්නාවලිය, බුත්සරණ අමාවතුර, ජාතක පොත් වහන්සේ මේ ආදී වශයෙන් එවැනි ඉතිහාසයක් පසු කරගෙන ආපු අද අපිට වඩා තාක්ෂණික ලෝකයෙන් ලබා ගන්නා වූ මේ ඵලයන් අතිශයින් වැඩි. ත්‍රිපිටකය පවා ඉතිහාසයේ කටපාඩමින් ආරක්ෂා කරගෙන ආපු යුගයක් තිබුණා. මාතලේ අලු විහාරයේදී මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ප්‍රථම වතාවට සිදු වුණාට පස්සේ තමයි ක්‍රමයෙන් ධර්මය ග්‍රන්ථවල ලියන්න පටන් ගත්තේ. අද වෙනකොට ග්‍රන්ථවලටත් වඩා ඉතා පහසුවෙන් සංයුක්ත තැටි ආදී කොට තාක්ෂණික මෙවලම් භාවිතා කරගෙන මේ ත්‍රිපිටකය ඒකරාශී කරලා සංරක්ෂණය කරන්න හැකි වෙලා තියෙනවා. බැලූ බැල්මට ධර්මයේ දුෂ්කර යුගයක් නොවේයි අපි ලබලා තියෙන්නේ.
ඉතා පැහැදිලි. නමුත් පින්වතුනි, ඒ ලැබූ වරප්‍රසාද තුල සමාජමය වශයෙන් මිනිසුන්ගේ මානසික වශයෙන් ලබා ගන්නට ලබා ගත යුතුව තිබෙන සැබෑ ඵල උදා කරගන්නවද කරගත්තාද කියන මේ ප්‍රශ්නය ගැන අපි යමක් හිතන්නට කල්පනා කරන්නට වටිනු. මිනිසත් බවක් ලබාගත් අයට ඒ මිනිසත් භවයේ වටිනාකම කොතෙක් දුරට අවබෝධ වෙලා තියෙනවද කියලා මේ ලෝ පුරා සමාජයේ මිනිසා සැරිසරන ආකාරය පිළිබඳව කල්පනා කරනකොට හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. බොහොම දුර්ලභ, බොහොම දුෂ්කර, අමාරුවෙන් ලබා ගත යුතු ජීවිතයක් මේ මිනිස් ජීවිතය, එමා ලබන්නට පින්කලාය කියලා කල්පනා කරන අය මද මේ ලෝකයේ ඉන්නේ. මිනිසා කියන්නේ සෙසු සත්ව කොට්ටාස වලට වඩා අතිශයින්ම ශ්‍රේෂ්ඨ වටිනා සත්ව කොට්ටාසය. ඔවුන්ට යන්න පුළුවන් දුර ප්‍රමාණයේ සීමාවක් නැහැ. ලෞතුරා බුදු බව කියලා කියන්නේ මේ මිනිසා ලබාගත යුතු අතිශයින්ම ඉහළම තැන. ඒ තැනට පත්ුනේ උදාර මිනිසෙක්. සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ සුද්ධෝදන මහරජුගේත්, මහමායා දේවියගේත් එකතුව තුල මේ ලෝට දායාද වන වටිනා පින්වත් පුත්‍ර රත්නයක්. මිනිස් භවයක් නුදුටුවා වූ දේවලෝකයෙන් සමාජගත වූ කෙනෙක් නෙවෙයි. ගිය දුර කොච්චරද? මිනිසුන් අතර අතිශයින්ම ඉහළම මානසිකත්වය, මානසීය ගුණාංගවලින් සපිරිච්ච මහෝත්තමයෙක් බවට පත්ුනේ උදාර මිනිසෙක්. වර්තමානයේ අපි ජීවත් වන ලෝකයේ මේ බෞද්ධික විද්‍යාව, තාක්ෂණය වැනි දේවල් අතිශයින්ම ඉහළ තලයකට ඇවිල්ලා තියෙනවා. එකක් එකක් ගානේ කතා කරන්න ගියොත් අපට පැය ගාණක් කියන්න තරම් සුවිශාල ජයග්‍රාහී නිර්මාණමේ විද්‍යාත්මක ලෝකයේ තුල බිහි වෙලා තියෙනවා. ඒ පිළිබඳව දිගු විවරණයකට වඩා උදාහරණ එකක් දෙකක් සඳහන් කළොත්, දැන් මං අවස්ථා දෙක තුනකදී සිහිපත් කළා වගේ, දැන් අද මේ ස්ථානයේ කෙරෙන මේ ආගමික කටයුතු මේ පන්සල භූමි භාගයට පමණක් සීමා නොවූ මේ ලෝකයේ පුරා ඕනෑ කෙනෙකුට දැක බලා ගන්නට පුළුවන් වටපිටාවක් විද්‍යාත්මක වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා. කවුද මේ නිර්මාණය කළේ? දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද, වෙනත් කවුරුවත් අදෘශ්‍යමාන සත්ව කොට්ටාසයක්ද? නෑ පින්වතුනි, මේ මිනිස් මොළය භාවිතා වෙලා, භාවිතා කරලා කලකී ඉතා විශිෂ්ට නිර්මාණ. ඔබ අතේ තියෙන පුංචි ජංගම දුරකථන යන්ත්‍රය බැලුවොත් මේ පුංචි පුංචි විද්‍යාත්මක කට්ටලයක්, මෙවලම් කොටස් ටිකක් එක් කරලා හදාපු ඉතාම පුංචි උපකරණයක්. හැබැයි ලෝකයේ එහා කෙරවලේ ඉඳලා මේ අපේ පුංචි අද්දෙකට, එහෙම නැත්නම් මගේ පුංචි කනටම ඇහැට මට යමක් දකින්නට, කතා කරන්නට, සම්බන්ධ වෙන්නට පුළුවන් තරම් තාක්ෂණය මහා ඉහළ තලයක තියෙනවා. කවුද මේක නිර්මාණය කළේ? මිනිස් මොළයක්. මේ උඩුගුවනේ ගමන් කරන ගුවන් යානාවල මේ යානාව නිවැරදි අයුරින්
පදවාගෙන අදාළ ස්ථානය කරා දහස් ගණන් මිනිසුන් කැඳවාගෙන යන පුද්ගලයා මොන වගේ කෙනෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද වෙන කවුරුවක්ද නැහැ මේත් ඊටාම වටිනා මිනිසෙක් එවැනි යන්ත්‍රයක් නිර්මාණය කළේ ගුවන් යානාවක් නිර්මාණය කළේ කවුද ඒත් මිනිසෙක් කියන්න උත්සාහ කළේ තව බොහෝ දේ තියෙනවා මේ විද්‍යාත්මක ලෝකේ ඒ හැම එකක්ම නිර්මාණය කළේ නම් මිනිසෙක් මිස වෙන කවුරුවත් නෙවෙයි මේ තුල මොකද්ද අපිට පැහැදිලි විය යුත්තේ අපිට මිනිසෙක් හැටියට මේ උපත ලබා ගත්ත මට යන්න තියෙන දුර ප්‍රමාණය මෙච්චරයි කියලා සීමා කරන්න බැරි මහා අසීමිත දුරක් එවැගේම මේ ශරීරගතව අභ්‍යන්තරයේ පවතින ඊටාම සියුම් ඉන්ද්‍රියයන් පවා යම් කිසි ආකාරයකට දුර්වල වෙද්දි අක්‍රීය වෙද්දි ඒවා ඉවත් කරලා අලුත් උපකරණ ඇතුල් කරලා මේ ශරීරයේ පුරුදු තත්වයට හෘදේ වස්තුව වැනි ඊටාම සියුම් එවැගේම මේ ඇස වැනි ඊටාම සියුම් ශරීර අවයවයන් නැවත අලුත් වැඩියා කරන්නට අද සමත්කම් ලැබලා තියෙනවා. කවුද මේ වැඩ කරන්නේ? මේ සියල්ල කරන්නේ මිනිසුන්. මේ එකක් එකක් ගාඩි කතා කරන්න ගියොත් මිනිසාට යන්න පුළුවන් දුර ප්‍රමාණය තාම අපිට කොච්චරද කියලා කියන්න බැරි බව තමයි පැහැදිලි වෙන්නේ. තෙතරම්ම වැදගත් ලෝකයකට අපි පහළ වුණේ නම් අපි කොච්චර භාග්‍යවන්තයෝද වාසනාවන්තයෝද කියලා මේ ලෝකයේ පහළ වෙච්ච මිනිසුන් වූ අපිට හිතෙන්න ඕනෑ දැනෙන්න ඕන. විශේෂයෙන් හෙට දවස බාරගන්න ඉන්න දුවාදරුවන්ට මේ බව කොච්චර අපූරුවට දැනෙන්න ඕනද? එසේ දැනෙනවා නම් මේ ජීවිතය ආලෝකමත් කර ගැනීමට තමන් විසින් මොන විදිහටද ක්‍රියාත්මක කළ යුත්තේ ක්‍රියාත්මක විය යුත්තේ කියලා ඒ අයට අවදියෙන් තේරුම් ගන්නු. උපතින්ම ශරීර අවයවයන් වල විපතක් හානියක් නැති හොඳට ඇස් දෙක පෙනෙන හොඳට කන් දෙක ඇහෙන හොඳට අත්පය ඇති කතා කරන්න හැකියාව ඇති අංගවිකල බවකින් තොර වූ ජීවිතයක් ලබන එකත් බොහොම දුෂ්කරයි කියලානේ බුදුහාඳුරුව අර ගාථාවේ පැහැදිලි කළේ. ඒව ඔක්කොම අපිට තියෙනවනේ. ඒ තියෙන සියල්ල භාවිතා කරගෙන අපි අපේ ජීවිතය හැබෑ තැනට රැගෙන යනවාද? අපි මේ ඉන්න තැන නිවැරදිද කියා කල්පනා කරනකොට පෙරදාට වඩා මේ තාක්ෂණික ලෝකයත් එක්ක අපි ගොඩක් හිර වෙලා ඒ තැන්වල නතර වෙලා වගේ මට නම් පෙනෙන්නේ. ඇතැම් විට උදාර වටිනා උත්තරීතර තැනට එන්න පුළුවන් ජීවිත මතින් මත්වී අතරමග මිලිනවල මල් හා සමානව අසරණ කරගත්ත ජීවිත කොච්චර තියෙනවා. සුළු බොහෝතක ආස්වාදයේ සතුට අපේක්ෂාවෙන් එවැනි මේ වටිනා ජීවිත මිලින කර ගන්නට වෑයම් කරන්නෝ කෙතෙක් මේ සමාජය තුළ ඉන්නවාද කියලා දකිනකොට හිතනකොට පුදුමාකාර විදිහේ කනගාටුවක් නොවේද අපට ඇතිවෙන්නේ. ඉතින් මේ බුදුදහමේ ආභාසය නිවනට වගේම දෙලවටත් හිතකාමී කියන එක වඩ වඩා තේරුම් ගන්නට අවශ්‍ය කරන යුගයකයි අපි ජීවත් වෙන්නේ කියලා ඉතා පැහැදිලි දුෂ්කර දුර්ලභ කරුණු හතරක් සහිත ලෝකයක ඒ සියල්ල ළඟා කරගන්නට හැකි ළඟා කරගත් පින්වත් ජීවිත ලබාගත් අපි මීට වඩා තව කොතෙක් උත්සාහවන්ත විය යුතුද කොතෙක් වීරියවන්ත විය යුතුද
කෙතෙක් අලස නොවී යා යුතුද තාවකාලික සැප අතහැර අදිෂ්ඨාන පූර්වකව ලොව ජය ගන්නට අපි යා යුතු මග කෙතරම් තව විවරද කියලා හැම කෙනෙක් කල්පනා කරමින් ලැබූ උතුම් මිනිසත් බවය වාසනාවන්ත කරගන්නට අදිෂ්ඨාන කරගන්නා හැටියට සිහිපත් කරමින් ධර්මශ්‍රවණානිසංසයෙන් හැමතෙම නිවන් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද නිකිණි පුර පසළොස්වක පෝය දවසේ මේ මහානීය පින්බිමේ සිට සුමතුර ධර්මදේශනාව පැවැත්වූ සිවුරල මුල්ල ශ්‍රී ශෛලාරාමාධිපති බැන්ඩිය මුල්ල විද්‍යාශේකර මහපිරිවෙන් විශ්‍රාමික පරිවෙනාධිපති යක්කල සිද්ධායුර්වේද විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සියනෑ කෝරළේ ද්විතීය සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍යපාද බණ්ඩාරවෙල සාරත මාහිමියන් වහන්සේගේ යතිවර දිවිය තවත් ආලෝකවත් වේවා. ඔබ වහන්සේට නමස්කාර පූර්වකව සාදුනාද පවත්වලා අප ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දානමය පින්කමට දායක වූ සදැහැති පිරිස එචේ ඇලිස් නෝනා මිත්තනිය, එචේ ධර්මසේන පියාණන්, එස්.ඒ. චන්ද්‍රාවති මෑණියන්, ඊ.ඒ.ඩී. නිමල් රංජි, එස්.ඒ. ඇන්ඩ්‍රූ පෙරේරා, ඩබ්ලිව්.ඒ. සරච්චන්ද්‍ර සිරි, එච්.කේ. ආර්යදාස, මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරිව මේ ධර්ම දානමය පින්කමට දායක වූවා. සෝමලතා ෆොන්සේකා මහත්මිය විසින් පරලෝ සැපත් ජී.බී. ඇල්බර්ට් සිල්වා මහතාට, සුසන්ත ජයවීර මහතාට පුණ්‍යානුමෝදනා පිණසමයට දායක වූවා. චිත්‍රා රූපසිංහ දියණිය විසින් මාස 6කට පෙර මියගිය ගුණවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස දායකත්වය දැරුවා. වසර 2කට ඉහතදී පරලෝ සැපත් ඩී. ඇල්පිනෝනා මවටත්, දැනට මාස 8කට ඉහතදී පරලෝ සැපත් සුනිල් රණවීර ස්වාමියාටත් පියාටත් මෙම දානමය කුසලයෙන් පින් අනුමෝදන් කිරීමේ අරමුණ පෙරදරිවත් මේ ධර්ම දානයට දායකත්වය සලසා තිබෙනවා. මීට වසර 29කට පෙර අදවැනි දිනක අභාවප්‍රාප්ත වුණු SPS චන්ද්‍රතිලක ගුරුමෑණියන් සහ මීට වසර 45කට පෙර අභාවප්‍රාප්ත වූ සිරිල් ජයකොඩි ගුරුපියාණන්ට පින් පැමිණවීම පිණිස සුනිල් ජයකොඩි, ශාන්ති ජයකොඩි, ඒ වගේම ඒ පුතණුවන් දියණියන් සහ මුණුපුරු මිනිපිරයන් ඇතුළු පවුලේ ඥාතීන් සැම සබ්බදානං ධම්මදානං ජිනාති, සියලුම දානයන්ට වඩා අග්‍රදානය ධර්මදානය යන බුදු වදනට අනුව මේ ධර්මදානමය පින්කමට දායක වූවා. අද නාරංගොඩ පාළුව බටුවත්ත රත්නශ්‍රී ඝනාරාම පුත්කුල් වෙහෙරේ පවත්වන නිකිණි පූදා පින්කම් මාලාවේ සුමදුර දම් දෙසුමයි නිමාවට පත්වන්නේ. සීනාදී සිව් කෝරළේ විශේෂ අධිකරණ සමත බල සම්පන්න ද්විතීය සංඝනායක විහාරාධිපතින් වහන්සේ, සිවුරල මුල්ලේ සුමන රතන නායක මාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉතා මැනවින් සංවිධානය කොට තිබෙන මේ පින්කම් මාලාවට සුවිශාල පිරිසක් ඒකරාශීව සිටිනවා. අලුත්කුරු කෝරළේ ජායල ප්‍රදේශයේ රාගම නගරාසන්නව පිහිටා තිබෙන මේ විහාරස්ථානය එදා සිරි සංගබෝ රජ දවස රක්තාක්ෂ රෝගේ හේතුවෙන් ගම් දනව් පිටින් වෙනසී ගිය ඒ අභාග්‍ය සම්පන්න තත්වයට මුහුණ දීලා නැවත නැගී සිටි ප්‍රදේශයක්. ගම් හතක් පාළුව යන වදන සමග අවසන් වෙන නම් සහිතයි. මහපාළුව, කුඩා පාළුව, බටවල පාළුව, වල් පාළුව, නාරංගොඩ පාළුව, කැන්දලියද්ද පාළුව, සූර්ය පාළුව ආදී මේ සප්ත ගම්මාන එදා සිරි සංගබෝ රජ දවස
මුහුදුබඩ ප්‍රදේශයෙන් මේ ප්‍රදේශයට සම්ප්‍රේෂණය වුණු රක්තාක්ෂ රෝගය හේතුවෙන් සියලු මිනිසුන් මියගොස් පාළුවට පත් වුණා. ඒ හේතුව නිසායි ඒ දුරාතීතයේ සිදු වූ සිදුවීම හේතු කොටගෙනයි මේ විහාරස්ථානය පිහිටිගමත් නාරංගොඩ පාළුව කියලා හඳුන්වන්නේ. එහෙත් අද ඒ අතීත දුරාතීත සිදුවීම වෙනස් වෙලා ඉතාම සශ්‍රීක බෞද්ධ කිතුණු ආදී සියලු ආගම්වල ජනතාව සාමග්‍රියෙන් වෙසෙන වාසනාවන්ත ගම්මාන බවට මේ ගම්මාන පත්ව තිබෙනවා. අපි පෙරවරු 10ට බලාපොරොත්තු වෙනවා අමාවැස්ස පෝදා සජීව විකාශයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. අපේ අරමුණ පින සහ කුසලය පිළිබඳ පවතින ඒ වෙනස්කම් වටහා ගන්නට, සැබෑ ධර්මානුකූල ස්වභාවයන් අවබෝධ කරගන්නට, ඒ පිළිබඳ අපට පහදා දීම සඳහා වියත් මහසඟරුවන දම්සභා මණ්ඩපයට වැඩම කිරීමට නියමිතයි. එසේනම් දැන් සියත රූප වාහිනියේ ප්‍රධාන පාලක මැදිරියට අප සම්බන්ධ වෙනවා නාරංගොඩ පාළුව බටුවත්ත රත්න ශ්‍රී ගණාරාම පොත්ගුල් විහෙරේ සිට පෙරවරු 10ට නැවත හමුවෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.